අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත යහපාල රජයේ සමයේ රාජ්‍ය බැංකුවකින් සිදු කර ඇති අක්‍රමිකතා පිළිබඳව පැමිණිලි සියය ඉක්මවයි පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලින්ට මරණීය දඬුවම් ලබා දිය යුතුයි විපක්ෂ නායකවරයා කියයි විස්ස අඩංගු ගැසට් පත්‍රයේ අහෝසි කර අලුත් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට වත්මන් ආණ්ඩුවේ කිසිදු සූදානමක් නැහැ ඇමති ජී.එල්. පවසයි යහපාලන සමයේ රාජ්‍ය බැංකුවල සිදු වූ අයථා ක්‍රියා පිළිබඳ සොයා බලන කමිටුවේ පැමිණිලි බාර ගන්නා දිනය සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කර තිබෙනවා මෙවන විට විවිධ අයථා ක්‍රියා පිළිබඳ පැමිණිලි 100 ඉක්මවා ඇති බවයි මුදල් අමාත්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ යහපාලන සමයේදී රාජ්‍ය බැංකු සහ ඒවාට අනුබද්ධ ආයතන වගේන් සිදු කර ඇති අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි 100කට අධික සංඛ්‍යාවක් මෙවන විට ලැබී ඇතැයි ඒ පිළිබඳ සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියමයෙන් පත්කළ කමිටුව පවසනවා අදාළ බැංකු මගින් ඒවාට සම්බන්ධ වෘත්තීය සමිතිය මගින් සහ ජනතාව මෙම පැමිණිලි බහර දී ඇති බව සඳහන් තවදුරටත් එම පැමිණිලි ලැබෙමින් පවතින බැවින් පැමිණිලි බහර ගැනීම සඳහා ලබා දී තිබූ කාලය සැප්තැම්බර් මාස 30 දක්වා දීර්ඝ කරන බවත් එම කමිටුව පවසනවා අදාළ පැමිණිලි විමර්ශනය කිරීමේ අනතුරුව චෝදනා එල්ලවිය ඇති පාර්ශ්ව කැඳවා තොරතුරු සටහන් කර ගැනීමට නියමිතයි ප්‍රධාන රාජ්‍ය බැංකු හතර තුල 2015 වසරේ ජනවාරි මාස 8 වෙනිදායින් පසුව සිදුව ඇති අක්‍රමිකතා එකී ආයතනවල අරමුණු වලට පටහැනිව සහ බැංකු පනතේ විධිවිධාන සහ කාර්ය පටිපාටි වලට අනුකූල නොවන අයුරින් කටයුතු කළ අවස්ථාවන් සහ පළදායි නොවු ක්‍රියාවන් හා ගනුදෙනු විධිමත්ව අධ්‍යයනය කිරීම සඳහා මෙම සිව්පුද්ගල කමිටුව පත් කර තිබෙනවා ඉදිරියේදී එවැනි තත්ත්වයන් ඇති නොවීම සඳහා ගත යුතු නෛතික මූල්‍ය සහ පරිපාලන පියවර පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමත් මූල්‍ය පාඩු වලට වගකී යුතු නිලධාරීන් සහ බාහිර පාර්ශ්වයන් හඳුනා ගැනීම සහ රාජ්‍ය බැංකු පද්ධතිය ජනතාවට වඩාත් හිතකර සේවාවක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීමත් මෙම කමිටුවට පැවරී තිබෙනවා ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය විධිමත් කර කාර්යක්ෂම කිරීම හා රාජ්‍ය බැංකු තුල සිදු වූ අක්‍රමිකතා සුව බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස මෙම කමිටුව පත් කර තිබුණා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට මරණීය දඬුවම් ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා ඒ බලපිටිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පාස්කු කොමිසම යන පුදුමාගේ අදහස මොකද දැන් පාස්කු කොමිසමට වැඩිය මම විශ්වාස කරන්නේ මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සෑම සියලු දෙනා නීති හමුවට ගෙනෙන්නට ඒ වගේම මේ ප්‍රහාරයට සම්බන්ධ සියලුම දෙනාට දැඩි දඬුවම් දෙන්නට මම තරයේ විශ්වාස කරන දෙයක් තමයි කුඩු වෙළඳාමට රස්තවාදයට අනිවාර්යයෙන්ම අපේ රටේ මරණීය දඬුවම් ක්‍රියාත්මක කරන්න. ඒ නිසා මම විශ්වාස කරන ආකාරයට පාස්කු ප්‍රහාරයට සැලසුම් කරන්නට ක්‍රියාත්මක කරන්නට ආයකත්වය ලබා සියලු දෙනාටම ඇත්ත වශයෙන්ම මේ මරණීය දඬුවම් නියම කර යුතුයි කියන එක තමයි මගේ අදහස. ඇත්ත වශයෙන්ම මේ පාස්කු ප්‍රහාරයත් සම්බන්ධ නිර්මාණය වුණු මේ ව්‍යාකූලත්වය තුළ වශයෙන්ම අපේ රටේ පැහැදිලි නායකත්වයක් නිර්මාණය වුණේ නැහැ. මේ බඩපතල ඛේදවාචකය වළක්වන්නට ඒ වගේම ඛේදවාචක සිදුවීමෙන් අසුව ගතියුතු පිළියම් ගැනීමේදී අඩුපාඩු වුණොත් රසක් අපි හැමෝම ඒවෙන් පාඩම් ඉගෙන ගන්නට පාඩම් ඉගෙනගෙන ශක්තිමත් ජාතික ආරක්ෂක යාන්ත්‍රණයක් අපේ රටේ ස්ථාපනය කරන්න. විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු ගැසට් පත්‍රයේ අහෝසි කර නැවත අලුත් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට වත්මන් ආණ්ඩුවේ සූදානමක් නොමැති බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ජනතාවට සේවය කරන ආණ්ඩුවක් ස්ථාපිත කරලා මේ රට සංවර්ධනය කිරීමට අත්‍යවශ්‍ය පියවරක් කියලා 19 වන සංශෝධනය ඉවත් කරමින් 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කර ගැනීම. තාමත් පැහැදිලිව මුල ඉඳන් අගට අපි ඒක කිව්වා. සමස්තයක් හැටියට 19 වන සංශෝධනය අපි ඉවත් කරනවා කියලා. ඒකේ කොටස් ඉවත් කරනවා කියලා කිව්වේ නැහැ. ඒකට සැප්තැම්බර් 22 අගහරුවාදා අපි මේ 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ගරු අධිකරණ ඇමතුමා. ඒක තමයි පළවෙනි කියවීම. ඉන්පසු සතියක් තිබෙනවා විරෝධතා ගොනු කිරීමට ශ්‍රේෂ්ඨ අධිකරණය. අයිතිවාසිකමක් තියෙනවා ශ්‍රේෂ්ඨ අධිකරණයට යන්න ඒ කාල සීමාව තුළ දවස් 7යි. ඉන්පසු ශ්‍රේෂ්ඨ අධිකරණයට තිබෙනවා උපරිමය සති 3ක්. ඒ විරෝධතා ඉදිරිපත් කරන පාර්ශ්වකරුවන්ට සවන් දීලා හා මැදිහත්කරුවන්ට සවන් දීලා ශ්‍රේෂ්ඨ අධිකරණයට සිදුවන උපරිමය සති 3ක් තුළ ශ්‍රේෂ්ඨ අධිකරණයේ නිගමනය අතිගරු ජනාධිපතිතුමාටත් ගරු කථානායකතුමාටත් දැනුයි. දැන් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට
පැවරෙන්නේ සීමිත කාර්යභාරය. විසවන සංශෝධනයේ නිත්‍යානුකූල භාවයේ විමර්ශනය කළා ඒ පිළිබඳ නිගමනයකට එළඹීමේ කාර්යභාරය පමණයි. හැබැයි අපි නොකරන දේකුත් තියෙනවා. කිසිසේත් අපි එකඟ වෙන්නේ නැහැ. විසවන සංශෝධනය අඩංගු ගැසට් පත්‍රය අහෝසි කළා අලුත් ගැසට් පත්‍රය නිකුත් කිරීම අපි සාමූලින් ප්‍රතික්ෂේප කරනවා. ඒක කිරීමට කිසිසේත් රජය එකඟ වෙන්නේ නැහැ. මේ අතර ආණ්ඩුව විසින් ගෙනෙමිට නියමිත 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සහ එහි අන්තර්ගත රටට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට ඇතිකරනු ලබන අහිතකර තත්ත්වය පිළිබඳව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 1 දී පැවැත්ුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුවට සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙන්ව විද්වතුන් කිහිප දෙනෙක් එක්ව සිටියා. මෙහිදී ආණ්ඩුව විසින් ගෙනෙන 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් ගණු विपक्ष नायक सजित प्रेमदास रंजित मद्दुम भंडार राजित सेनारत्न सरत फोनसेका कबीर हशीम मनु गणेशन इरान विक्रम रत्न इमित्यास बाकीर माक लक्ष्मण किरियल्ल हर्षद सिल्वा नीतिज्ञ सुरेन प्रणांदु नीतिज्ञ श्रीलाल लक्तिलकयान महत्वरुण तुलात वर्तमान वटी एति आर्थिक नवत गुडनगीमट आंडव कलियुतुवाने जाति आर्थिक वडपील क्रियात्मक किरीम बव पालिमेंत मंत्री तिसत्त नायक महता पवसनवा ए कोलंब पेवते माध्यमोकट एक्वेमी 2019 නොවැම්බර් මාස වෙනකොට නාඩු හාල් කිලෝ එකක් තිබුණේ රුපියල් 80යි. අද ඒක රුපියල් 100ට එහා ගිහිලා තිබෙනවා. සීනි කිලෝ එකක් එදා තිබුණ රුපියල් 95කට අද සීනි කිලෝ එකක් රුපියල් 150 දක්වා ඉහළ ගිහිලා තිබෙනවා. පරිප්පු කිලෝ එකක් රුපියල් 115කට විතර තිබුණේ. අද ඒක රුපියල් 160 ඉඳලා 240 දක්වා වැඩි වෙලා තිබෙනවා. සෙමන්ටින් එකක් ජනාධිපතිවරණයේ අවසන් මොහොතේ රුපියල් 100කට දුන්නා. අද ඒ සෙමන්ටින් එක රුපියල් 240න් එහා ගිහිල්ලා. ඒ වගේම රුපියල් 70ට 75 තිබුණු බීලුණු කිලෝ එක අද රුපියල් 200කට දක්වා ඉහළ ගිහිලා තිබෙනවා. රුපියල් 55ට 60ට තිබුණු පොල් ගෙඩිය අද රුපියල් 80යි 90යි 100යි. ඒ වගේම පොල් තෙල් ලීටරයක් රුපියල් 450කට තිබුණේ ඒක දැන් 650ක් දක්වා වැඩි වෙලා. ඇයි මේ ජීවන බර මෙච්චර වැඩි වෙන්නේ? ජීවන බර වැඩි වෙන්නේ වෙන කිසි කාරණයක් නිසා නෙවෙයි ආණ්ඩුව අනුගමනය කරන පාය මාර්ගවල බරපතල අර්බුදයක් තියෙන නිසා. ආණ්ඩුව කළ යුතුව තිබෙන්නේ මේ මුණ දෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න, ජනතාවට සහන දෙන්න, ඒ වගේම රටේ ආර්ථිකය යළි නගා සිටවන්න ජාතික ආර්ථික වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීම කෙසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් පරිසර විනාශය හා සම්බන්ධ කටයුත්තක නියැලෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට බලයිල්ලා මධ්‍යම පරිසර අධිකාරිය විසින් මේ වන විට පනතක් ඉදිරිපත් කර ඇති බව එම අධිකාරියේ සභාපති එස් අමරසිංහ මහතා පවසනවා. ඒ මධ්‍යම පරිසර අධිකාරියේ පැවති මාධ්‍ය හමුවකදී ජාතික මට්ටමින් අපි එදිනෙදා සාකච්ඡාවට ගන්න ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. අන්තාන රක්ෂිත ආශ්‍රයෙන්, ඒ වගේම නකල්ස් රක්ෂිත ආශ්‍රයෙන්, ඊළඟට පුත්තලමේ රාජ්‍ය ඉඩම් සහ තෙත්බිම් ආශ්‍රයෙන් සහ ඊළඟට දෙනියාය ප්‍රදේශයට අදාළ සිංහරාජ අඩවිය වන ගහණය සම්බන්ධ ආශ්‍රයෙන් වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්න වර්තමාන රජය ජනාධිපතිතුමා කොච්චර සද්භාවයෙන් සහ අවංකව වේගෙන් අපි මේවට මැදිහත් වෙනවද කියලා. මොකද සමාජය තුළ හැදෙන්න යන චිත්‍රය නිකන් පරිසරයම විනාශ කරන්න හදන ආණ්ඩුවක් නැත්නම් පරිසරයම විනාශ කරන ජනාධිපතිවරේ සහ මධ්‍යම පරිසර අධිකාරියත් මේ සම්බන්ධයෙන් සංවේදී නැහැ කියලා. මට කියන්න ඕනේ නැහැ කිහෙම නෙමෙයි කිසිම දේශපාලන උද්ගලයකට හෝ ආයතනයකට පක්ෂපාතී ඕන විදියට අපි කටයුතු කරගෙන යනවා සහ කටයුතු කරනවා. ආනවිලන්දාව රක්ෂිතයට අදාළව තෙස්බිම් ව්‍යාපෘතියට අදාළව එවලේ හඳුනාගත්තු වැරදි කරුවන් අත්අඩංගුවට අරගෙන අධිකරණයට පොලිසිය ඉදිරිපත් කරලා තියෙනවා. අධිකරණ කටයුතු ක්‍රියාත්මක වෙනවා. දැබැයි ක්‍රියාත්මක වෙන්නේ දැරට ඒ සිද්ධියට සම්බන්ධ වෙච්ච සැකකරුවන් එක්ක විතරයි. අනිත් ඒවා තාම අත්අඩංගුවට අරගෙන නැහැ. ප්‍රධාන අමාත්‍යවරයෙක්ගේ සහෝදරයෙක් ඔබ පිටිපස්සේ ඉන්නවා කියන කතාව සත්‍යක්ද? නැහැ, ඒක අපි සත්‍යක්ද නැද්ද කියලා දන්නේ නැහැ. හේතුව සැකකරුවෙක් කියන ප්‍රකාශයට අදාළව ඇත්ත තොරතුරු ඒ ප්‍රකාශයට වගකීම් නිලධාරියාව හෝ පුද්ගලයාව සභාපතිවරයාව අත්අඩංගුවට අරගෙන හෝ ඔහුගෙන් ප්‍රකාශය ලබා ගන්න ඕනේ. පොලිසිය තාම ඒක කරලා නැහැ. මම බොහොම වගකීමෙන් කියන මධ්‍යම පරිසරක අධිකාරියට අයිති නඩු නීති සියලුම දේවල් වල අපි වැඩ කරපු විතරක් නෙමෙයි අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරේ. ඉදම් හිමිකරුවා සහයත් කළා දේ. සෝමාවතී අතර 100ක ඉදිරිමත් කරලා තියෙනවා. ඒකනම් දේශපාලනඥයෙක් සම්බන්ධයි. अभी अपट अधिकरण यांड पुलवा
ප්‍රමාණයක් තියෙනවා නීතියට අධිකරණයට ගිහිලා නඩුවක් පවරන්න අපිට බලය තියෙන්න ඕනේ. ඉල්ලීමක් කරලා තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ වගේ අපිට නිලධාරීන්ට ගිහිලා වුන් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. සමහර වෙලේ ඒ බලය ලැබුණොත් අපිට පුළුවන් වෙයි වනජීවීකේ වෙන්න පුළුවන්, වන සංරක්ෂණයේ වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේ ලැබුණොත් අපිට පනතෙන් එම වුන් අත්අඩංගුවට අරගෙන අපකට කටයුතු කරන්න පුළුවන් වෙයි. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි ali හමුවන්නේ මධ්‍යහන 12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.